මහබැංකුවේ අධිපතිතුමා කිව්වා ණය ප්‍රතිව්‍යුහගත කරන කිරීම මාස 6කින් ඉවර වෙනවයි කියලා. එතකොට මේ මාස 6කින් ඉවර වෙන්න තිබුණු ණය ප්‍රතිව්‍යුහගත කරන මෙච්චර කාලයක් දීර්ඝ කරලා මේ තරම් මුදලක් අමතරව ගෙවීම පිළිබඳව ඔබතුමාලා පරීක්ෂණයක් කරලා තියෙනවද? මහබැංකුවේ අධිපතිතුමා කිසිම අවස්ථාවක මේ ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සහ ආර්ථිකය ස්ථායීකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවසාන දින දැනුම් දීමක් සිදු කළා නැහැ. අපි දිගින් දිගටම හැකී ඉක්මනින් මේ ප්‍රතිව්‍යුහගත කරණය අවසන් කරන්නත් ආර්ථිකය ස්ථාවරත්වය වෙත අරගෙන ගිහිල්ලා වර්ධනයක් වෙත අරගෙන යන්නත් කටයුතු කළා තියෙනවා. ආයතන තෝරා ගැනීමේදී විශේෂයෙන්ම මේ වෙලාවේ අපේ රජයේ හිටපු ඔබතුමාලත් එක්ක දැන්ට කටයුතු කරන මහාචාර්ය ජී.එල්. පීරිසමතුමා තමයි මේ තෝරා ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රධානිය හැටියට ඒ අවශ්‍ය තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණය කරේ. ඉතින් අපි හිතනවා මේ වෙනකොට විශේෂයෙන්ම ලසාජ් ෆ්‍රාන්ස් ආයතනය ලෝකයේ මේ විදිහට කඩාවැටිච්ච රටවල් රාශියක සාර්ථකව ණය ප්‍රතිව්‍යුහගත කරන අවසාන කළා තියෙනවා. සමහර ඒවා වෙමින් පවතිනවා. මේ වන විට ආයුර්වේද වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීම සිදුවෙන බව ඔබතුමා දන්නේද? නව පනතනුව පන්සල්වල සහ එවැනි ආකාරයේ වෛද්‍යවරුන් වෙදකම් කිරීම තහනම් කිරීමට මේ වනට පොලිසිය මගින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව පන්සල් ආශ්‍රිතව පවත්වාගෙන වෙදකම ඉදිරියේදී කුමන තත්ත්වයක් සිදුවෙන්නේද යන ප්‍රශ්නය මම මේ ගරු සභාවෙන් විමසා සිටිනවා. DA ශාස්ත්‍රීය විභාගයේ නැවැත්වේ 2017 වසරේ තමුන්නාංශයේ ඔබ වහන්සේ නියෝජනය කරන ආණ්ඩුවෙන් DA විභාගයේ නැවැත්වේ. දැන් තමයි DA විභාගයේ පැවැත්වෙන්නේ. ඔබ වහන්සේ අහන්න, ඉවසීමෙන් අහන්න, කරුණාවෙන් අහන්න, දේශයෙන් අහන්න එපා. කරුණාවෙන් උත්තර දෙන්න මම. කිසිදු පාරම්පරික වෛද්‍යවරයෙක් වෛද්‍ය ප්‍රතිකාර කිරීම මත කිසිදු දිනක අත්අඩංගුවටගෙන නැත. අද මේ සභාවේ විපක්ෂ නායකතුමාත් රැඳී නොසිටින දවසක් එම අවස්ථාව අපිට ලැබෙන්නේ බොහොම විරලව නිසා මං හිතන්නේ අද කොටහළු මගු දෙකක්ද කොහෙද පැවැත්වෙනවා. ගරු රතන ස්වාමින් වහන්සේට පමණක් නෙවෙයි අපට පවා දුරකතන මගින් දැනුම් දුන්නා මෙහෙම පොලිස් වැටලීම් සිදු වෙනවායි කියලා. ඇත්තටම ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බා. බටහිර වෛද්‍ය සේවයේ ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව වෛද්‍ය සංගමයේ පැමිණිලි කළා. ඒ පැමිණිලි කරාම එය උපයෝගී කරගෙන ව්‍යාජ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගන්න කිව්වහම එය අදාළ කරගන්න උත්සාහයක් දැරුවා පාරම්පරික වෛද්‍යවරුන්ට සමහර පොලිසිවල නිලධාරීන්. ඒ නිසා අපි පොලිස්පතිතුමා හම්බෙලා ඉල්ලීමක් කළා අපේ පාරම්පරික වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කරන්න ලියාපදිංචි අවශ්‍ය වෙන්නේ නැත. ඔබතුමා අපේ කාලේ කියලා හඳුන්වන්නේ මට හිතෙන විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති හා ජනාධිපති වෙච්චයින් පස්සේ කාලේ. ඊට කලින් 69 ලක්ෂ ජනවරමට අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති පුටුවේ හිටපු කාලේ. කාල දෙකේම ඔබතුමා ආණ්ඩු පක්ෂ එක්ක මන්ත්‍රීවරයෙක් රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට හිටියා. ඒ නිසා දැන් ඒක අපේ කාලේ හා ඔබ වහන්සේගේ කාලේ කියලා කාල දෙකකට බෙදද්දි මට නිකන් ඒක නිකන් අපබ්‍රංශයක් වගේ දැනෙනවා. මම අකමැති මේකයි. ඒ කාලේ මේ කාලේ කියලා ස්වාමීන් වහන්සේව එක කාලයකට දාලා තමුන් වහන්සේ ඒ කාලේ ගැහැවිලාවත් හිටියේ නැති සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ කතා කරන පිළිතුරු දීම් ක්‍රමේ නම් වැරදි. ඔබතුමා ඔය කාල දෙකටම අයිති. අපේ කාලේ කියලා අපි කිව්වේ අපි මේ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ධූරයේ දරන කාලය. ඒ නිසා නිර්වචනයයි අපේ කාලය තුළ කිසිම පාරම්පරික වෛද්‍යවරයෙකුට අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම අසාධාරණයක් වෙනවා නම් මේ ඇමතිකම අපි ඉන්නෙත් නැහැ.